දැන් අපි කොච්චර හොඳ වැඩ කර කර හිටියත් අන්තිම වෙලාවේ නරක එකක් මතක් වුණොත් මොකද වෙන්නේ නේ එහෙම එනවනේ ප්‍රශ්න ඉතින් මම දන්න තරමට මෙහෙම දිගටම ඔබ අකණ්ඩව කර කර හිටිය හොඳ වැඩ නම් ඔබගේ චිත්ත පරම්පරාව හැදෙන්නේ හොඳ ඒවයිම තමයි අර ගහ දිගටම නැවිලා තිබිච්ච පැත්තට වැටෙනවා කියලා මම උපමාවකින් කිව්වේ මහානාම සූත්‍රයෙන් ද්විතීය මහානාම සූත්‍ර සංයුත්‍රිකාදී ඒ වගේ එක නම්සීලි වෙලා තියෙන පැත්තට තමයි වෙන්නේ හැබැයි ඉතින් 102 කෝණ එකක තියෙනනේ අනිත් පැත්තට නේ ඒකටත් එක්සැම්පල් එකක් තියෙනවා බුද්ධාගම හොඳ උදාහරණයක් තියෙනවා බන්දුල මල්ලිකා දැන් බන්දුල මල්ලිකාව යම්කිසි අනාචාරවත් ඇසිරීමක් කරා එයා ගොඩාක් පික් කරලා තියෙනවා ගොඩාක් හොඳ තිඳලා තියෙනවා හැබැයි එයා එක වැරද්දකුත් කරා ඒ වැරද්ද ඒ අකුසලේ යට ආවන්ති වෙලා එයා ඉපදුනා නරක නරකතනක එයා ඉපදුනා හැබැයි දවස් 7යි දවස් 7යි මොකද උප්පත්තියට ඒ කියන්නේ ජනක කර්මෙට ඒක බලපෑමක් වුණාට එයාට ජීවත් වෙන්න උදව් වෙන අනිත් කර්මවලට ඒක බලපාන්නේ නැහැ මොකද එයා ගොඩාක් පින් කරගෙන ගොඩක් කුසල් කරලා තියෙන. එතකොට එයාට හම්බෙන්නේ කෙටියාවුස සහිත උපතක්. කෙටියාවුස සහිත උපතක්. දවස් 7කට පස්සේ ආ නරක තැනින් නික්මිලා හොඳ තැනක උපත් කියලා. එහෙම 100ට දශම ගණනක් තියනවා කොච්චර හොඳට හිටියත් නරක තැනක උපදින්නත් පුළුවන් කොච්චර නරකට හිටියත් හොඳ එකක් මතක් කළා හොඳ තැනකට එන්න පුළුවන් හැබැයි හොඳ තැනකට ආවට එයාගේ ජීවිතේ හොඳ වෙන්නේ නැහැ. මන්නිතරාට චූටි දුවානේ අරතු පහෙදියා එයා මිනිසාත්මයක් ලැබුවා හොඳ චෛතසිකකින් ඒත් එයාට මිනිසාත්මින්ද යපින් කළා කුසල් මදි බලගත් කුසල් නැහැ එයා යනවා එතකොට නවත්තන්න බෑ සමහරු ගර්භාෂයේ මාස 3න් මැරෙන්නේ නේ කුස ඇතුළෙම සමහරු මේ ඉපදෙන්න ඕනද මෙන්න තියලා කුස ඇතුළෙම මැරෙන්නේ නවත්තන්න බෑ ඒ නවත්තන්න බැරි මොකද අර පටිසන්ධිය ලබන්න කුසල් සිතක් ඉදිරිපත් උනාට එයාට මේ උපත්ම්බක උපපීලක ඒ විදිහට ඒ කියන්නේ ඒ ඒ ඒ කර්මය පවත්වගෙන යන්න ජීවිතේ පවත්වගෙන යන්න උදව් වෙන කර්ම නැහැ ඒ නිසා අපි වටහා ගන්න ඕනේ අපි ගොඩාක් කුසල් කරලා තියෙනම් අපි නිකන් හරි සංසාර දෝෂයක් මතුවෙලා අපි නරක තැනක ඉපදුනත් අපිට එතන ඉන්න වෙන්නේ නැහැ. චූටි කාලේ. එතනින් අපි හොඳ තැනකට යනවා. ඊළඟට එන ඊළඟ ප්‍රශ්නේ තමයි මරණය ගැන. මැරුණට පස්සේ උපදින්න තව කාලයක් ඉන්නවද? නේ? එහෙම එකක් තියෙනවානේ. ගොඩක් අය හිතනවා 3 මාසයක් යනකම් ඉන්නවා. 7 දවසක් ඉන්නවා. තමහරු කේන්දර බලලා කියනවා තාම ඉපදිලා නැහැ. නේ? බුද්ධාගමට අනුව තේරවාදී ධර්මයට අනුව කවුරු හරි මැරුණා මැරුණු ක්ෂණයෙන් ඊළඟ ක්ෂණයට යොපදින්න. තේරවාදී නෑ මාස 3ක් වහල උඩ ඉන්න ගෙවල් අස්සින්ද ඒව නෑ. ඒව තියෙන්නේ තන්ත්‍රයන්. තන්ත්‍රයන් කියන්නේ ටිබෙට් රටේදී ඩලයි ලාමතුමාගේ. හා ඩලයි ලාමලා විශ්වාස කරනවා කවුරු හරි කෙනෙක් මැරුණම ගන්ධබ්බයෙක් විදියට ඉන්නවා ය යම්කිසි ට්‍රාන්සිට් පීරියඩ් එකක්. එයා ඉන්නවා යම් කිසි තලයක ගන්ධබ්බ අවස්ථාවක තේරවාදී අපි පිළිගන්නේ ගොඩක් වෙලා තියෙන අර 50 ගණන් වල 40 ගණන් වල මහායානික අදහස් ටිකක් වැඩිපුර කතා කරන්නේ උගත හාමුදුරුවෝ එතකොට සිංහල බුද්ධාගම කාර්යයත් විශ්වාස කරන්න ගත්තා ආ මරුණම 3 මාසයක් යනකම් ඉන්නවා නේ ඒකයි බින්දෙන්ද කියන්නේ ගේ උඩ ඉන්නවා ගහ උඩ ඉන්නවා මේකත් බුද්ධාගමේ නෑ නේ සිතට පවතින නම් කයක් තියෙනවා මරණදී අයින් වෙන්නේ හිතනේ එතකොට හිත ඒ ඒ හිත අයින් වුණාම ඒ හිතට පැවැත්මක් තියෙන්නේ ඒක කයක් එක්ක වුණොත් නැත්තම් ඒ හිත නිවන් දැකලා එතකොට ඔබේ පුතා මිය ගියා කියන්නේ අනිවාර්යයෙන්ම මේ වෙනකොට ඉපදිලා මනුස්ස ආත්මයක නම් ඉපදිලා දැන් නේ එයා මාස දෙකක් විතර වෙනවා ඉපදිලා ඒ මාස 9ක් 10ක් කුස ඇතුලේ හිටියත් දැන් ඉපදිලා. එයා පින් ගන්න නැහැ. එයාට අපි පින් දුන්නාට වඩා නෑ මනුස්ස ළමෙක් දැන්. එයාට පින් ගන්න බෑ. වෙන ලෝකෙක තව තියෙනුනේ උපදින බව.
තිරිසන් බව තියෙනවා නිරය තියෙනවා දිව්‍ය බව තියෙනවා බ්‍රහ්ම බව තියෙනවා මිනිස්සු උපදින්නේ මිනිස් වෙලා විතර නෙමෙයි දෙවියෝ වෙලා උපදිනවා සත්තු වෙලා උපදිනවා සත්තු දෙවිවරු වෙනවා සත්තු මිනිස්සු වෙනවා මේ භව චක්‍රයේ බුදුහාඳුරෝ කියන්නේ එහෙමයි ඒ කියන්නේ ඒ අකුසලයේ ගෙවුනොත් හොඳ තැනකට යනවා එහෙම තමයි වෙන්නේ ඒ නිසා ඔබගේ පුතා හොඳ තැනක ඉපදිලා ඇති මොකද හේතුව එයා මිනිස් භවයේ ඉmathbbtti මේ භවයේ නරක වැඩ කරගත්තේ නැති නිසා පස් පව ගන්න අපි උපදින තැනත් අපි දන්න ඒ හින්දා මරුණට පස්සේ යම් කාලයක් කොහේවත් නවතින්නේ නැහැ මරුණාද ඉපදුණා අර ඒක අපේ තේරවාදී විවරණ කරන්නේ කූඩැල්ලෙක්ගේ ගමන වගේ දැන් කූඩැල්ලෝ අපිට කියලා තියෙන්නේ එයා එක තැනක් අතාරිනවා ඊළඟ තැන අල්ලා ගන්නවා අල්ලා ගන්න කන්න තරින්නේ ඒකද කියන්නේ අර ගති නිමිති කියන්නේ කියන්නේ මරන්න කලින් යම් යම් සංඥා එයාට වෙන සමහර අය ඉන්නවා එයා දකින්න සංඥාවක් කියනවා මම දන්නේ ඔබේ පුතා උනත් යම් කිසි සංඥාවක් දෙන්නදී එයා මියන සංඥාවක් දෙන්නදී ඔබලට ඒක අහුනුනවා ගොඩක් කලකට මරණ එක්කන සංඥා දෙනවා මම මැරෙන සුදානම් මොකද එයා ඊළඟ භවයේ සැකසෙන තැනින් එයාට සංඥා පේනවා දැන් ඒක ඉස්සරට කියනවානේ අර මේ ධම්මික උපාසකතුමාගේ කතාව ධම්මික උපාසකතුමායි තාම යහපත් වෙදපු එකේ නේ එයා මැරෙන්න කලින් එයාට පේනවා දිව්‍ය රත් වලින් එයාට උපදින්න කියන ආරාධනාවක් එයා කියන්නේ පොඩක් ඉන්න කියලා පොඩක් ඉන්න කියලා නේද කොට හාමුදුරුවෝ පිට කියනවා හාමුදුරුවෝ හිතනවා මේ මේ පිරිත් තාත්තාද හාමුදුරුවෝ වඩිනවා පන්සල පිරිත් නවත්තලා ධම්මික උපාසකතුමා කියනවා ඇයි පිරිත් නැත්තේ මම කිව්වේ මට උපදින්න කියලා ආරාධනා කරනවා රටවලින් ඇවිල්ලා පිරිසක් ඒගොල්ලන්ට ඉන්න කිව්වේ මම පිරිත්තරල ඉවර වෙනකම් ධර්මෝ හිතනවා තාත්තා අන්තිම වෙලාවේ අවුල් වෙලා ඕල්මාදී ගියනෝද කොහෙදයි දරුවෝ සැක කරනවා තාත්තගේ මේ වාක්‍ය අන්තිමට ධම්මික උපාසකතුමා කියනවා මල් මාලයේ මම යම් රතයකද උපදින්නේ මෙන්න මේ මල් මාලේ රැඳෙන්න ඕන ඒ රතේ කියලා එයා ඒක අහසට විසික් කළාම අහසේ ඒක තැනක මරු මාලේ රැඳිලා තිබුණා එතකොට බුදුහාමුදුරුවෝ කියනවා ධම්මික උපාසකතුමා අසුවල් දිව්‍ය රතේ උපදිනකොට එයා මරණයටපත් වෙනවා ඒ කියන්නේ එයා ඉපදෙන තැන එයා දකිනවා චුන්දසූකරකනේ එයා අවුරුදු 55 පූර්ව මරණදී කියන එයා සත්‍යයක් ඌලෙක් වගේ කියගෙන මැරෙනකන් සත්‍ය ඒ කියන්නේ බුදුහාඳුරුවන්ට හාමුදුරුවරු කියන ස්වාමීන් චුන්දසූකරිකයාගේ ගෙදර ලොකු මඟුල් ගයක් වගේ සත්‍යයක් තිස්සේ ඌරෝ කෑ ගන්නවා මරණ ඇති ගොඩක් බුදුහාඳුරු කියනවා නෑ ඔය කෑ ගන්න චුන්දසූකරික චුන්දසූකරිකට පේනවා අවීචියේ ගිනි දැල් එයා ඌරෙක් වගේ ඒව දැකලා බය වෙලා නතෝ නිදෙනවා එක වෙලාවක ඒ ශබ්දය නැති වුණාම කියනවා චුන්දසූකරික අවීචියේ කියා ඒ කරපු කර්මවල ඒ කියන්නේ එයාට ගති නිමිත්තනේ ගති නිමිත්ත කියන්නේ ඊළඟ භවයේ එයා කොතනද උපදින්නේ කියලා එයාට සයින් එකක් එනවා ගති නිමිති කියුවේ අපි කාටවත් ඒක ගිහි පැවිදි වේදයන් නැහැ කාටවත් ඔබේ පුතාටත් නැහැ සමහර වෙලක කියනවා දැන් මම මහා අවුරුදු 25ක් වෙනවානේ මම කොච්චර ගිහින් තියද මැරෙන ආසන්න මිනිස්සුන්ට පිළිච්චියක් නේ මැරෙනවා මම දැකලා තියෙන පිළිච්චිය කියන්නේ එතකොට ඒ ඒගොල්ල සමහර අය කියපුවා හරි ආස්වාදයක් සමහර අය කියනවා මල් වැටෙනවා පේනවා ලස්සන ආලෝක පේනවා එහෙනම් සමහරු කියලා තියෙනවා අනේ සාන්‍යා සායනාංශේ මට පේනවා හරිම විරූපී මූණු මගේ අසුවල් ඥාතිය පේනවා බලන්න බයයි මට යදිහා මේ වෙලාවට පිළිත් කියලා ධර්මය කියලා දීලා එයාගේ සිත වෙනස් කරන්න ඕන මොකද හේතුව එයාගේ ගතිය සැකසෙන තැන තමයි යාට පේන්නේ ඒක තමයි ඒ කියන්නේ ඉතින් මරණාසන්න අත්දැකීම් කියන එක හරි විශිෂ්ට වෙනම විෂයක් ඒක අපි හිතන්න ඕනේ එක මොකද හේතුව මේ පුතා අපිට හොඳ පණිවිඩයක් දෙනවානේ මැරෙන්න වෙලාවක් නැහැ කියලා
මේ අවුරුදු 20 දී මිය කියලා අපිට කියනවා මැරෙන්න වෙලාවක් නැහැ මැරෙන්න වයසක් නැහැ මැරෙන්න නිචිත එහෙම කල රාමු නැහැ ඕගොල්ලෝ ඕන වෙලාවක මැරෙන්න පුළුවන් මං වගේම හොඳට ඉන්න බුදුහන්දු කිව්ව එක නේද වය ධම්මා සංඛාරා හටගත්තු හැම එකක්ම ඉක්මනට නැති වෙනවා අපමාදේන සම්පාදේත නොපමාව හොඳ වෙයි නොපමාව නිවැරදි වෙයි නොපමාව අයහපත් ගති අතහැරලා යහපත් ගති වලට